යිබන් අද අපි ඔබත් කතා කර ඕන කළ හිතුවේ ඔබ දන්න අපේ රටහඇතුළේ මේ වෙනකොට ලකු දේශපාන ව්‍යාකුලත්වයක් තියෙනවා එකැ මේ තත්ත්වය කොච්චර බරපත්තවලලා තියනෝද කියලා කිව්ත් මේ මේ දේශපන තත්ව ඉවසා දර ගත නොහැකි ජනතාවක් ඇවිල ඉන්නවා දෙසී විසිපහක්ම එපාගෙන නැකට පාර්ලිමේතු නෝජිත ගන පඇවිල තින කල කිර උත්තරලලා ති නිසා එහම තැනක ඇවිල තිනවා. එතකොට මේ දෙසිේ විසිපහක් එපා කියන උද්ඝෝෂණයක් එක්ක තවත් හඬක් මේ සමාජයතුළ ස්මත්තු විබින්ෙන අද වෙනකොට එක නිකංටක් ඉහටසමින්ගෙන බලය පාර්ලිමේතුවෙන් එලියට කියලා. එතොට අප පැතතින් අද උත්සහ කරනවා මෙ ප බලය පාලිමේන්තුවෙන් එලියට කියන මේ යෝජනාව ඇත්තනම ය යථර්ථයයක්දෙහම නැතම් යම් අන්තවාදී මාසිිකත්වයක් සහිතු මේකි දිරිපත්තය එන කියලා. ඇත්තමගත්ොත් එෙම අපේ රටේ මේ වෙනකොට දෙසී විචි පහක් එපා කියන එක දි කියවෙන දීත මයි? දැන් මේ මන්ත්‍රීවරු දෙසිේ විසිපහ සම්බන්ධෙන් ජනතාවට ඇවිලතින ප්‍රශ්නි මොකක්ද. එකන තදීපු චන්දයට වග කියන්න ඇති ම එන්න උත්සන්න විමිෙන බාලිමේතු ඇතුළේ. එක හැම චන්දදායගේක්ම පක්ෂබේදයෙන් තොරෝ මන්ගේ මන්ත්‍රීවරයෙකට නැත මහජන නියෝජීක් බවට අපේක්ෂකො පත් කරන්න හෝ බෝ ලාපොත්තුතියගෙන තමයි ති ඔහ තරගවදද වන්නේ. නමුත් අපේරට ජතාවට හැමදාම ප්‍රශ්නයක්තියෙනවා මෙ තමන්ට මැතිවරණ ප්‍රචාර කාලය ඇතුළේදී මුණනගෙහිච්ච අපේක්ෂකයා. හම්බවෙෙන්න්න නෑ මුණගහෙල්ෙ නෑ පාර්ලිමේන්තුන්ත්‍රක උනාට පස්සේ. සැ මෙ බම් දෙෙසි විසිපාම එපාගන සටන් පාටක්ක මුලින් අපේ රටේ ම මෑත කාල හිසේ සෙව්වා දෙදස් දහන මේ අප්‍රේල් මාසි විසියෙක්වෙනිද පාස්කු ප්‍රහාර එල්ලවුන වෙලාවෙ. නමු ඒක ඇත්තමගත්තොත් එහෙම යතාර්ථයක් වුණේ නෑ මොකද මේ සටන් පාටය මෙහෙම වනාට. මේක මැතිවරන්න දේශපාන්ට අාවට පස එකනකා තමන්ගේ ගොඩ වෙන්කරගත්ත කියනෙක පැහැදිර වුණ දස් විසි අගෝස්මස ස් ද ී තිර ගන දෙසී විසිපහ ඇත්තට නැවත් තේරි පොත් වනාා. අපේ පත්තේ මතු කරන්න තිනෝ කාරණය ඕක නෙමෙයි මෙන්න දෙසී විසිිපහ ගැන ජනතාවට එලතින කලකිරීම යම් වෙනත් අනවශ්‍ය මගකට මෙහෙවෙන වගේ දකින තියන ඔය මොකක්ද. ඒ තමයි මේ බලය පාර්ලිමේන්තුව කෙලියට කියලා. ද මේකෙද මට කිය නොනකවති මේ අපේ රටේ ජනවහරය ඉතිහාස අපුරයින කතාවත් තියෙනවා. එක නිර්මීත කතාවක් යකාට බන සොහන ඉවල් හදන්න නෑ කියලා. එතොර දැම්න්න මේ යෝජනාවක ලය පාර්ලිමේතුෙන් එලියට ගෙලකොට පස්සේ මේ එනවා පාර්ලිමේන්තු සහොන්බීමට බයේ ඒ එතන ඉන්න යකුන්ට බයේ මේ යෝජනා කරන එලියෙන් හදමු කියලා. නමුත් මගේ පැත්තෙන් ඉදිරිපත් ක නකම ති නවා නෑ. ඒ සොහොන්බි මේ ජනතාවගයක්හදන්න ඕන කියලා. ඒ ජනතාවට ගයක් කදන්න කරන යෝජනාව වෙනුවට මේ කරන යෝජනනා බරපත්‍ර පශ්නයක් තියෙනවා මෙට මෙහෙම. ඒේතුව දැන්ගේ යෝජනාව ඉදිරිපත් කරනාගේ පැත්තෙන් මෙට මෙම අදහසක්කිවෙන මැතිවරණ දී කවරෙක් හිටියත් කමන්නේ ඒ මැතිවරණය බලයට පත්වෙන ආණ්ඩුව නරක්වුණට පස්සේ ඒකත්ක සටන්වති පිත්තක් එකතු වෙන්න කිය. දන් මේ පරවල ප්‍රශනය අතිවන ැම ඇත්තමත්තත් මේකම අපේරට පෙරටුම සමාජවාද පක්ෂතම මේ මතය ඉස්රහටගන්නේ ඔවු ක්වාද ගු කොට ගත්තු පක්ෂක්. එකොට දැන් මක්ස්වාද ඇතුළේ කතා කරන්න මේ වැඩගරන ජනතාවට බලය කියලා. ත මේක තමයි මක්සේ මූලික සරන් පටයගල මේ වැඩ කරන පන්ති ලයගන්න ඕන කියලා ර දැන් පේ රට ඇතුල ගත්ොත් ම වැඩකරන පන්තිය බල ගන්නවා කියලා වොත්ඒ ප්‍රාත්මි අවස්තාවත්තමයි පර්ලිේතුව. බ දැ මේ යජාව ඇතුළේ වැඩකරන පන්තියට යෝජනා කරනවා බලට යන්න නෙයි ඕල කෙනෙක් බලටදි අප ඒගොල්න්ම් හදාගන ක්ත්සාහදරම ග ලිය කියලා තතුර මේ නි්‍යාගක වශය ගත්ත යෙන් බරවත ප්‍ර්න ඕන්ගේ දශ පාන. දැන් මෙන්න මේ කාරණයත් මතුවෙන ප්‍රශ්නය තමයි ජනතාව මැතිවරණදී තමන් තේන තේන ප්‍රමාන්ට පරණ පුරදු විට එකය ැ පේ ර ඇතු ද තිව දේ න තිය. න්නන පුරදිය ම ැතිවරණ දශපන වැරදක් කරන. ඇත්තකාරණයගත්ත තම මංගබට මුහ වක්ීම ගෙන අප රටේ මතිවර්ණයක් කියලා ගැන ජනපීඩක බලපත්ත්‍රයක් ලියා ගැනීමක් විතරයි. එක ඒගොල්ල තමන්ට ජනතාව පීඩාවට පත් කරන්න ජනතාව අප පහසරු පත් කරන්න ජනතාවට දුක්කරදර ගැෙනදීම ඔවුන් බලපත්‍රයක් කියලනවා මැතිවරණයක් පවාස. එතු අපේරට නාව මොක් දීතන්ගෙන ඒොල්ල හිතන්ග මතිවරණයක් කියලා කියෙන මොක් කියලද මේ අප ප්‍රශ්න විධාන තමයි මේ මතිවරණ කියලා අයලුත ආ්ඩුවක් කියන්න හදරන්න කිය. එතකොට මෙන්නම පාලිමේතුවුවන් එලේ බල කදනවා කියන කටියේ නොකරනක් තියන ොක්ද. ඒකොල්ල මේ යෝජනාවගේ නවන යෝජනාවට යම් සසාධාරණයක් තියනවා එන්න ඒම කියනවන. ඒතමයි ඔවුන් එහම් කියනුන මේ රටේ ජනතාවට දැන් ඔහෙලා නැ තමුන්නාසලා අවු හ රක් හම ති තිව න චන්දපොල්ට කියීල දේ හතේද හන්ද අරන ද ට ද කතර හලා ආ්ු බලට පත් තින හැයි කි ආ්ුවක්. ට සාධන්නන කලන අ පහද අදන රට ංකලොත් තිවර හක ය ම කියද මැතිවරණ දේශපානන්නේදී උම්ඹල්ලට සාර්ථකන්න බෑ ඒනිසා එතන්ට අන්න නැතුව අප එලියෙන් වැඩේ බලාගම කියලා. මංම ග කියන්න මේකම හරිමකනේ ඒගොලරන කියය මොකක්රරි සාාන අතිය හමන ං එක න්න හම ොත්යම ත ට න ප හ ැතිවරන රට න කිය කෝට හැත්ත ලක්ෂය කෝට හත්ත ලක්ෂයක් චන්ද දයන එතකොට . පාර්ලිමේටුවෙන් එලියේ බලයක්කි දිරිපත් යෝජනා කරන කට්ටී කියලති නො කබව දවත් තිවරණගට චන්ද පච්චි හලට ගොඩන්න බෑ එහෙනම් ආ්ඩුව ප ලට පත්න ආඩුවක් මුර දන එහන ප්‍ර්නයක ක්න්ද ආන්ඩුවක්ත මහන්දර තියෙන ගැත්ත එක්කෝඩි හැත්තෑ ලක්ෂයක් චන්ද වලින් අපිතුම එකොලන් වැටලතිනකළ චන්ද පනස් ලක්ෂයක් එසය විසිල් ලක්ෂයක් එක්කෝඩි විසි ලක්ෂයක් චන්ද පොලට ඇවිල්ලනෑ අන්නෙහ ආණඩුව ප්‍රශ්නයක් නමක් කියලද න්න බහතරේ අපේ ඇැතිවර්ණ දේශපානයේ ද අපි තෙක්කක් නෑ. එහ පටි සාාන ඇතිනොක් කියලකද. අන්න එලිය හද පාර්ලිමේෙන් තුළ බලයක් තිනක කිය කාරණ. ඇබයි ඔ යජනා කරන්නේ නෑ ඒක. ඔවුන් යෝජනා කරන්නේ පරන්න පුරදදු විදිට මැතිවර්ණ දශපානලි වෙරද කරන්න ඒකරපු වැරද නිවරදි කරන්න කොතෙන්ටෙන්න්න කියලද. එන්න ල න ල පර්ලිමේ තු ත්න් එල හද මාජන කවන්සලට ට තිය දර්ගම කද නොද. අප රටේ. දැන්ඒ ඔය ඔය කියන මහජන කවන්සලේ කියලා ගැන වෙන මොක්ත් නෙවයි. මේ තියන බලට පත්වන ආ්ඩු රට අවුල් කරනකට ඒක විරද්ධව ජනතා බලය පෙළගස්සන තෑන මෙතර තින පස්්ටමකක්දන්න නොද. අපේ රටේ ආරක්ෂක හමුදා මෙහමකක් දන්න නෑ ඔවුන් වග කියන්නේ මහොකටද. විවස්ථාවත්තියන ඒ ්‍යවස්ථාව වරා බල පත්ව ආ්ඩුවක්තින ඒක බහතර බලෙන් ඇවිල යන නම් ආරක්ෂකහමුදා බැඳිල නොක් කර. හොතේ ැත ල පත්තුනායි කියන ප ්‍රාන්ත්‍රවා ද ආන්ඩුවක් රකි එකකදයි ඔගුන්ගේ ඒයි කියන්නේ අපි කරන්න රාජකාරයක්. ඒ අර්ෙන් අන්නේ අපි කරන්නගේ රාජකාරයක් කියන හැඩේෙන් මෙන්න උද්ගෝෂණ පෙරමණ ඉස්රට එන ගොට මොකද වෙන්න. මේකට එරහිව මර්ධන දියත් කිරීමේ හැකියාව ඔවන්ට තියනවා. සාධනකට මං කියන මේ ටිකක් කර බොහම අදේශ පාණ්ි විදියටට මේ. තිික් විදධතුන්ගේ පවා මංගන් ආචර හචර මට ක යම් සුබ පැතිමක් න නමුත්මේ දශපන වැරද අ වාර ම රට ප ශ් ග ොක් ද ර හම පැල ගත්ම ව දශපන න පක්ෂ ට ෙන හල්ලි ගයක් ම පක්ෂණවෙයි. එනිසා මේ ඇැවේ යම් ප්‍රමාණකට මුදල පජාතර ම ප හර ප පත් න ඒතමයි මුදලාලි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට. ජ න් දලාල ජාතන්ත්‍රවාදයක් තමයි ද චාව ොල් ෙල් චාව. ඒ ඒවා මේ සිද්ධ වෙද අපි ගත්තොත් හෙම කොரோන වසගතය වෙලාව ගෙනපු ටජන් රීක්ෂණ කට්ටල පවා අපි පැදදිර දකි න්නම් න ප්‍රජාතන්ත්‍රවාද න කවර ද ්‍යාපාරි න් ුවෙන්. නි මුදලාල ්‍රාතන් ද ජන . අප මුදත් කර හ ගේ මු ද ල ජා න් වා ප්‍රශ්න ග ්‍රශ විසඳ හජන ජාතන්තු්‍රවාද ධ්‍යස්ථානයක් බ පාල ේ තු පත් කරන්න ති.